And now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7. ශ්‍රී ලංකේයේ අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ෆාතිමා නස්රින්. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. මතටේරී රටම දියුරුම් දෙන දිනය මුළු රටම දියුරුම් දෙනවා අප්‍රියල් 3 උදේ මේක නම් කරලා තියෙන්නේ මද්‍රව්‍ය වලට විරුද්ධව බක්මා දියුරුම කියලා මේ පාර අයවැය ඡන්ද පුරුන්දු අයවැයක් නොවේ I would like to say that what was presented is not an election budget 20 වෙනි සංශෝධනයේ පිළිබඳ විපක්ෂ නායක හා ජනතා විමුක්ති පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් මූලික පදනමක් ඉදිරිපත් සාකච්ඡාවක් සාර්ථකභාවයක් තිබෙනවා ප්‍රභු ඝාතන කුමන්ත්‍රණයට හිටපු ඩීඅයිජී නාලක ද සිල්වා සම්බන්ධ බවට සාක්ෂි ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි ඩුබායි රාජ්‍යයේ සිටින මදුෂ්ඨ දුන් බව කියන දියමන්තිය පාන දුරෙන් හමුුනේ කෙසේද මරණ දඬුවම හරියටම නිවැරදිවම ක්‍රියාත්මක කරන දවස කවදාද ඒ දවස තවමත් ප්‍රසිද්ධ නොකලාට ජනාධිපතිතුමා ඒ දවස හරියටම තිතටම දන්නවා. ඒ අතරේදීම ජනාධිපතිතුමාද සඳහන් කළ තවත් කාරණාවක් බවට පත් වුණේ මද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීමට සියලුම රටවැසියන්ගෙන් දියුරුමක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි. මේ සියල් කාරණා එතුමා සඳහන් කළේ මාධ්‍ය ප්‍රදානීන් පිරිසක් හමු වුණු අවස්ථාවේදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුුනේ ජනාධිපති මන්දිරයේදී මෙම අවස්ථාවට මාධ්‍ය ආයතන රැසක ප්‍රධානීන් පැමිණ සිටියා. එහිදී ජනාධිපතිතුමා වැඩි අවධානයක් යොමු කළේ මද්‍රව්‍ය නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳවයි. මද්‍රව්‍ය මර්ධනය පාලනය සහ නිවාරණය අපි තව තවත් ශක්තිමත් කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා රටේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් කියලා මුළු රටම දියුරුම් දෙනවා අප්‍රියල් 3 උදේ මේක නම් කරලා තියෙන්නේ මද්‍රව්‍ය වලට විරුද්ධව බක්මා දියුරුම කියලා සියලුම පාසල් දරුවෝ සියලුම රජයේ කාර්යාලවල පාර්ලිමේන්තුවේ 225ටම පක්ෂ නායකයින්ට මම ආරාධනා කරනවා ජනාධිපතිවරණේ මරණ දඬුවම ගැන ඔබතුමා විවිධ ප්‍රකාශ කිහිපයක් කළා දැන් ඔබතුමා කව මාස කිහිපයකින් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා කියලා මොකක්ද ඒ සම්බන්ධයෙන් තියෙන අලුත්ම තත්ත්වය ඔව් ඉතින් ඒක අනාගතයේ සිදු වේවි චිත කාල සීමාවක් තියෙනවද මේ ක්‍රියාත්මක කරන්න කාල සීමාව ඉතින් මම දැන් අද කියන එක නම් හොඳ නැහැ මම දන්නවා දිනේ නම් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවද ඔව් මේ අතර ඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ දරුවන් සහ පවුලේ සමාජිකයන් අද ජනාධිපතිතුමා හමු වුණා මේදී ජනාධිපතිතුමා එම පෞල්වල සමාජිකයන්ගේ අභිවෘද්ධිය සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුල්්‍ය පරිත්‍යාගයක්ද සිදු කළා. ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පෞලේ සමාජිකයන් පසුගිය 25 වනදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. එහිදී රසින්ගේ පුත්‍රයා විපක්ෂ නායකවරයාට රහසක් කිව්වා. ඒ වගේම රසින්ගේ පුත්‍රයා අද ජනාධිපතිතුමාටත් මෙලෙස රහසක් කිව්වා. අයවැය යෝජනාවලිය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වුණා. මේ විවාදය ආරම්භ වීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් සතියේ විමසා තිබූ ප්‍රශ්නයකටත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමා පිළිතුරු ලබා දුන්නා. ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා අපි ප්‍රවීණයින් ගණනාවකගෙන් සමන්විත වූ විද්වත් මණ්ඩලයක් ස්ථාපනය කරලා මේ චිත්‍රපට කර්මාන්තය නිර්දේශපාලනීකරණයට ලක් කරන්නට අපි වැඩ කොටසක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. කොමිටියේ ඉන්නවා දේශපාලනය කරපු උදවිය. ඔබතුමා නුසුදුසුසෙක් නම් කරොත් මම අදම ඉවත් කරනවා. නම් කරන්න. විපක්ෂ නායකතුමා. නැම්මන් නන් ටික කිව්වා. නුසුදුසුසෙක් ඉන්නවා. හොඳයි හොඳයි. මම අයින් කරන්න. නැදි මේවට උත්තර දෙන්න. ගියා අහනවා වගේම උත්තර දෙන්න තවස්. ජනාධිපතිවරනේ තා ටිකක් කල් තියෙනවා. බය වෙන්නේ නැහැ.
මම හීනකින්වත් හිතුනේ ඔබතුමා මේ මට්ටමට මං ගැන හිතනවා කියලා. හරි එහෙනම් ඉවර කරන්න අපිට. මේක පටාචාර ආර්ථිකයක්. සියල්ල නැති වෙලා නිර්වස්ත්‍රව තමයි පටාචාර බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ. ඒ වගේ මුළු ආණ්ඩුවම නිර්වස්ත්‍ර වෙලා සියල්ල නැති වෙලා තියෙනකොට අර කිසා ගෞතමි මේ ආර්ථිකයේ මලබව නොදැන මේ බෙහෙත් හොයන්න යනවා වගේ මංගල සමර විර කිසා ගෞතමිය වගේ මේ මල ආර්ථිකයේ තියාගෙන IMF එකේ ෆීඩ් ලැබුවට මේක ගොඩ යන්නේ නැහැ. මේකට තියෙන විසඳුම් තියන්නේ එකයි පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂය අපිට රට බාර දෙන්න. ඔව් අපි ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදීව අලුත් රජයක් මේ රට බාර ගන්නවා නම් ඒක කිසි ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මිරිස් කුඩු ගහලා පුටු වලින් ගහලා පිහි වලින් ඇනලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පිහිටවන්න බෑ. මහින්ද රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගේ කුමන්ත්‍රණයේ දවස් 52 කාලේ ඔබතුමාට බැරි වුණා මුදල් ඇමති හැටියට 1 ඩොලර් එකක්වත් පිට රටින් ලබා ගන්න. මේ ගරු සභාව සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු විදියේ ප්‍රකාශයක් ඒක සමාන. ඒකට අවස්ථාව දෙන්න බෑ. ඔබතුමා ගිහිල්ලා වළම් බිඳින්න පුළුවන් කවුරුත් දැති තැන් වල. හැබැයි අපි ඉන්නකොට ඔබට ඉන්න බෑ. ඔන්න ගියා. ඔන්න ගියා. ආචාර ගියා. ඔන්න ගියා. අයවැය යෝජනා ඉදිරිපත් කළා තවම හරියටම ගත වෙලා තියෙන දවසයි. හැබැයි මේ වෙද්දි පක්ෂ විපක්ෂය දේශපාලන වේදිකාවල ප්‍රබලම මාතෘකාව කතාබහක් බවට පත් වෙලා තියෙන්නේ අයවැය. ඊයේ ඉදිරිපත් කළ අයවැය යෝජනා ගැන යෝජනාවන් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයාත් තවත් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුත් පළ කළ අදහස් මේ. I would like to say that what was presented මේ ඉදිරිපත් කරපු අයවැය ඡන්ද අයවැයක් නම් නොවේ. සමහරු කියන විදිහට මේක ජනතාවාදී අයවැයක්. තවත් සමහරු කියන විදිහට මේක ජනතාවාදී අයවැයක් නෙවෙයි. හැබැයි මම පෞද්ගලිකව හිතනවා මේ අයවැය ඡන්ද අයවැයක්වත් ජනතාවාදී අයවැයක්වත් නෙවෙයි. ජනතාව ගැන සැලකිලිමත් වන අයවැයක්. මේ අතර අයවැය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙක්ම අද අදහස් පළ කළා. රජයේ 2019 අපේක්ෂිත ආදායම රුපියල් කෝටි ලක්ෂ 2යි කාලයි. නමුත් ආණ්ඩුවේ වියදම තියෙනවා රුපියල් කෝටි ලක්ෂ 4.5. ඉතින් මේ වියදම හොයාගන්නේ කොහොමද? මේ සැරේ යෝජනා කරනවා 2018ට වඩා 2019 වර්ෂයේ බිලියන් 365ක් වැඩි කරගන්න අපි යෝජනා කරනවා. මේ බිලියන 365ම ගෙවන්න වෙන්නේ මේ රටේ සමස්ත ජනතාවට. අලුත් බිලියන 365 මේ රටේ 2,20,00,000 ජනතාවගෙන් බෙදුවොත් හැම පුද්ගලයාම රුපියල් 16,590 අලුත් වැය බරක් මේ වර්ෂය තුල දරන්න ඕන. මේ අයවැයේ නරකම දේ තමයි රටේ කෘෂිකාර්මිකාංශයේ වැටිලා, සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු කර්මාන්තාංශයේ වැටිලා, සේවාංශ වැටිලා, මේ වැටිලා තියෙන රට නැකිට්ටවීම සඳහා කිසිම ඵලදායී සංවර්ධනාත්මක වැඩපිළිවෙලක් නැති බව තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. අයවැය මම හිතන හැටියට නම් හොඳයි. ඒ කියන්නේ ඈත පළාත්වල ජීවත් වෙන ජනතාවගේ දිලිඳුකම තුරන් කිරීම සඳහා හුඟක් යෝජනා. අයවැයෙන් ඉහළ දැමූ වාහන මිල පිළිබඳව අද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය හා ජාතික ත්‍රිරෝදරත සංගමයේද අදහස් පළ කළා. අපි කියන්න ඕනේ මේ පාර රජය ප්‍රතිපත්ති වශයෙන් බදු වැඩි කරලා තියෙනවා. ඒකෙදී මේකෙදී තියෙන ලොකුම දුර්වලතාවය තමයි 2500 1300 1500 මැද්ද ඒක වැඩි කරලා තියෙනවා හයිබ්‍රිඩ් වලට 2800 දක්වා. ඉතින් ඒක ඇත්තම 2500 තියෙද්දි ලංකඩ වාහන යන්නේ. ඒ 2800 කියලා කියන වාහන එන එක බින්දු වෙන. ඒ කියන්නේ ලංකාවේ ඉදිරියේදී හයිබ්‍රිඩ් කියන සංකල්පය විය කියනවා. ඒ වගේම ඉලෙක්ට්‍රික් වාහන වලට පොඩි සහනයක් දීලා තියෙනවා. ඒත් අපි කලින් බලාපොරොත්තු වෙච්ච සහන නෙමෙයි. අපේ අහිංසක තීරෝද රථය රුපියල් 60,000කින් ඉහළ දැම්මා. අපිට කියනවා ණය අරගෙන අපිට වාහනයක් ගන්නයි කියලා. මේ කොහෙද මේ වාහනේ තියාගන්නේ? තීරෝද රථයට රතගාලක් දෙන්නේ නැති ආණ්ඩු කාර් එකක් දීලා කියනවා කොහෙද අපි කාර් එක තියාගන්නේ? කාර් එකක් තියාගෙන අන්තිමට බෙල්ල වල දාගෙන මැරෙන්න වෙන්නේ. ඊ රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු සහභාගී වුණු විශේෂ රැස්වීමක් පැවැත්වුණා. ඒ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ රැස්වීමේදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් ඊට සහභාගී වුණු මැති ඇමතිවරු පළ කළේ මෙවන් අදහසක්.
එක්සත් ජාතික පක්ෂය නැති කරන්නට කටයුතු කරපු පාර්ශවකරුවන්ගේ යම් ශීෂ්‍ය තිබෙනවා නම් ඒ සඳහා අපට පෞද්ගලිකව සහයෝගය ලබා දීමට හේතු සාක්ෂි එකගව නැහැ කියන කාරණේ මොන අභියෝගාවක් අපි ජනාධිපතිවරයාගේ වැයශීෂ්‍ය පරාජය කිරීම සඳහා පුරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරනවා කියන කාරණේ මතක් කරගන්න. ඔබතුමාලා ඔය කරන වැඩේ සදාචාර සම්පන්න. එතුමා කිව්වා එතුමාගේ වැයශීෂ්‍ය සඳහා මුදල් ගන්නේ නැහැ එතුමා වියදම් කරන්නේ නැහැ කියලා මම හිතනවා. එතුමාට ඒක අමතක වෙච්ච දේ අපි මතක් කරලා දෙන කාරණේ තමයි අපි සිද්ධ කරන්නේ. කී දෙනෙක් ඉදිරිය ඉන්නවද දැන් මේ අපි බලාපොරොත්තුනේ 10-15 දිනක් එකතු වෙලා මේක ආරම්භ කරන්න අපිට දැන් දැනෙනවා 50ක් 60ක් විතර මේකට එකතු වෙන්න ඉන්නවා අමාත්‍යවරුත් මේකට එකතු වෙන්නද අපිත් එක්ක සහයෝගය දක්වනවා කියන කාරණාවදී පළ කරා අගමැතිතුමා මේකට කැමති නැත්තම් කොහොමද මේක කරගන්නේ දැන් අගමැතිතුමා මේකට අකමැති වුණත් එක්සත් ජාතික පක්ෂයේ අහිංසක මිනිස්සු වෙනුවෙන් අපි කටයුතු කරනවා මේක ඇවිල්ලා අහිංසක තරණ පොඩි වෙන මිනිස්සු වෙන ඉදිරිපත් අයවැය ඒ අයවැය මාකට කරන ඒ අයවැය සම්බන්ධව අපිට දැනුවත් කිරීම තමයි කරන්නේ කතා කරන්නේ එතකොට ඔබතුමත් ඉන්නවද මේ පසුබිල ගෙනෙන जनाधिपत දේශපාලනික වශයෙන් වැදගත් වන සුවිශේෂී හමුවක් මේට සුළු වේලාවකට පෙර පවත්වා අවසන් වුණා. ඒ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර. ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරන විදිහට නම් මෙම හමුව මූලික වශයෙන්ම සාර්ථකයි. විසිවෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හා විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් මේ හමුව පැවැත්වීමට තීරණය කිරුණේ විපක්ෂ නායක කාර්යාලයේදී. ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන පක්ෂ නායකවරුන් ඊයේ පසුරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග මේ හමුව පිළිබඳව සාකච්ඡා කළා. එහිදී ඇති කරගත් එකඟතාව පිළිබඳ දැනුවත් කිරීමට අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයෙන් නිවේදනයක් ද නිකුත් කළා. එහි දැක්වෙන්නේ විපක්ෂ නායකවරයා වශයෙන් විපක්ෂයේ සිටින සෑම පක්ෂයක් සමගම සාකච්ඡා කිරීම තමන්ගේ යුතුකමක් සහ වගකීමක් බව විපක්ෂ නායකවරයා පක්ෂ නායකින්ට දැනු බවයි. ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීමට අනුව අද සාකච්ඡාවට තමා සහභාගී විය යුතු බවත් TNA ඇතුළු වෙනත් විපක්ෂ කණ්ඩායම් ඉල්ලීම් කළොත් රටට වැදගත් ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වන බවත් විපක්ෂ නායකවරයා පක්ෂ නායකවරුන්ට දන්වා තිබෙනවා. විපක්ෂ නායකවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර හමුව අද විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ වුණේ පස්සරු 4ට පමණ. සාකච්ඡාව පැය 2කට ආසන්න කාලයක් පැවැත්වුණා. විපක්ෂ නායකතුමාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කරේ එතුමාගේ තවත් පක්ෂ ගණනාවක් එක සැදුම්ලක් තිබෙන නිසා එම පක්ෂත් එක්ක යම් එකඟතාවයක් කතාබහ කරමින් ඉදිරියේදී මේ පිළිබඳව අපි ගත යුතු ප්‍රයමාල්ග පිළිබඳ යම් සාකච්ඡාවකට අවතීර්ණ වෙමු කියන අදහස තමයි ඉදිරිපත් කරේ. මා මූලික පදනමක් හැටියට ගත්තොත් සාකච්ඡාව යම් සාර්ථකභාවයක් තිබෙනවා. ඉතින් අපි අදහස් ප්‍රකාශ කරා, යාළුවාගේ අදහස් ප්‍රකාශ කරා. ඒකාබද්ධ විපක්ෂයට අපි ගිහිල්ලා මේ වාර්තා කරන්න ඕනේ. මේක මට පුද්ගලිකව තීන්දුව කරන්න පුළුවන් ඒ වදේවල් නෙවෙන්නේ නේද? ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා සම්බන්ධ බවට නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කළා. මේ අතර ත්‍රිකුණාමලයේ තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු සියලු සැකකරුවන්ට අධිචෝදනා ගොනු කිරීමට සූදානම් බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. ප්‍රභු ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ හිටපු DIG නාලකද සිල්වා ලබන 19 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය අද නියෝග කළේ. ප්‍රභු ඝාතන චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටින ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා අද යලි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මුට ඉදිරිපත් කරනවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ ප්‍රභු ඝාතන කුමන්ත්‍රණයකට නාලකද සිල්වා සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා ප්‍රධානපෙළේ පාතාලකල්ලි නායකයෙකු වන මාකඳුරේ මදුෂ් සහ ගායන ශිල්පී අමල් පෙරේරා සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත් එම සම්බන්ධතා අනාවරණය නොවන ලෙස ඔහු කටයුතු කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා දැනුම් දුන්නා. සැකකාර නාලක සිල්වා 2011 වසරේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරද්දී
පාතාලකල්ලි සමාජිකයෙක් වන මාකඳුරේ මදුෂ් අත්තරංගුවටගෙන මාස 18ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන තිබෙනවා. එසේම ඔහු හිටපු LTTE නායකයෙකු පුෂ්පරාජා නැමැත්තෙකුට නාමල් කුමාර නැමැත්තව හඳුන්වා දී තිබෙනවා. පසුව උතුරු නැගෙනහිර ප්‍රදේශයේදී අදාළ ඝාතන කුමන්ත්‍රණයේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද හෙළිව තිබෙනවා. නාලකද සිල්වා පෞද්ගලිකවම සහ රහසිගතව පැමිණීම ඝාතන කුමන්ත්‍රණයේ සම්බන්ධයෙන් නාමල් කුමාර සමග සාකච්ඡා කර ඇති බවත් සඳහන්. එක් අවස්ථාවකදී නාලකද සිල්වා නාමල් කුමාරව සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්ලිස් මහතාගේ නිවස අසලට රැගෙන ගොස් තමන් විසින් ලබා දෙන ගිනි අවියකින් ඔහු ඝාතනය කරන ලෙසටද දැනුම් දී ඇති බවත් සඳහන් කෙරුණා. සැකකාර නාලකද සිල්වාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තිබේදයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහිදී කියා සිටියේ ප්‍රමාණවත් සාක්ෂි ඇති බවයි. නාලකද සිල්වාට එරෙහිව ඉදිරිපත් වී ඇති සාක්ෂිවල සම්පින්නන වාර්තාවක් මීළඟ නඩු දිනේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා. මහරගම ඇරව්වල ව්‍යාපාරිකයාගෙන් කොල්ල කාපු රුපියල් කෝටි ගණනක් වටින දියමන්තිය මේ වෙද්දී පොලිසිය හොයාගෙන ඉවරයි. හැබැයි දියමන්තිය හොයාගන්නකොට පොලිසියට තවත් ප්‍රශ්න කිහිපයකත් හොයාගන්න සිද්ධ වුණා. ඒතර ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ කොල්ල කෑ බව කියන දියමන්තිය ඊට පසුව ඩුබායිවල සිටින මදු ශ්වත යව්වා නම් ඒ දියමන්තිය පාන දුරෙන් හමු වුණේ කොහොමද කියන එක. මාර්ගම ඇරවුල මැණික් ව්‍යාපාරිකයාගේ ගෙදර තිබිලා කොල්ලකාපු දියමන්තිය මේ වෙනකොට තියෙන්නේ කැලණිය කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ ආරක්ෂිත සේපුවක් ඇතුලේ. ඇරවුල ව්‍යාපාරිකයා මේ දියමන්තිය තමන්ගේ කොල්ලකාපු දියමන්තිය කියලා හඳුනාගත්ත කියලායි පොලිසිය කියන්නේ. කෙසේ වෙතත් මේ දියමන්තියේ තත්ත්වය හෝ ප්‍රමිතිය පරීක්ෂා කරන්න තවම මැණික්කා ස්වර්ණාභරණ අධිකාරියට යොමු කරලා නැහැ. මේ අතර මාකන්දුරේ මදුෂ්ගේ ළඟම හිතවතා වූ අත්තරංගුවට ගත්ත කැලුම් ඉන්දිකගෙන් මේ වෙනකොටත් පොලිසිය ප්‍රශ්න කරමින් ඉන්නවා. දියමන්තිය කොල්ලේ දවසේ ව්‍යාපාරිකයාගේ ගෙදර තිබුණු තවත් මැණික් තොගයක් අවිගත් පිරිස පැහැරගෙන ගියා. ඒ මැණික්වලත් කවුරුවත් නොදකපු ඡායාරූප කීපයක් අපට ලැබුණා. මීට කලින් අනාවරණය වුණේ මේ මැණික් තොගයයි දියමන්තියයි දවස් කීපයකට පස්සේ ඩුබායිවල ඉන්න මදුෂ්ගේ අතට ලැබුණා කියලයි. දියමන්තිය සහ මැණික් පාර්සලයේ මදුෂ්ට යවන්න කියලා මරදානේ ඉඳපු කෙනෙකුට බාර දුන්නා කියලා මීට කලින් අත්අඩංගුවට ගත්ත සැකකරුවෙක් පොලිසියට කියලා තිබුණා. ඒතේ දියමන්තිය පානදුර කෙසිල්වත්තෙන් හමුවීමත් එක්ක දැන් පරීක්ෂණ වෙනස්ම මගකට යොමු වෙලා ඒ තාමත් මැණික් පාර්සලයට වෙච්ච දෙයක් හොයාගන්න බැරි වෙලා. එහෙනම් ඩුබායි වලට යවලා තියෙන්නේ මේ දියමන්තිය නෙවෙයි මැණික් පාර්සලේ වෙන්න ඇති කියලාත් පොලිසිය සැක කරනවා. හෙට දිනේදී උතුරු මැද සහ නැගෙනහිර පළාත් වලට මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේත් උණුසුම් කාලගුණ තත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ සමගින් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටබ කෙටියෙන් පසුගිය 19 වන දින හංගේරියානු තරුණයෙක් තම වෑන් රථය තුළදී දූෂණය කිරීමේ චෝදනාවට සැකකර වූ ගාල්ල පයාගල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරි තරුණයා අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ලබන 18 වෙනිදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි. අදාළ විදේශ තරුණිය කුලී ගමනක් සඳහා ඇනෝම් කළ වාහනයේ බව සිතා වැරදීමකින් සැකකරුගේ වාහනයට නැගී අවස්ථාවේදී මෙම අතවරේ සිදුව තිබෙනවා. උඩවිල සිට අකුරුල්ල හරහා ඇම්බෙවිල මාර්ගයේ වසර 35කින් කිසිදු සංවර්ධනයක් සිදු නොකළ බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් අද මෙලෙස විරෝධතාවක නිරත වුණා. මේ විරෝධතාව හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ඕපනායක උඩවිල ප්‍රදේශයේ මාර්ගය අවහිර වුණේ මෙලෙසින්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරයා විමසානයට පැමිණ කිලෝමීටර් දෙකක් සංවර්ධනය කර දෙන බවටත් ජනාධිපතිතුමා සමග ප්‍රදේශවාසීන්ට සාකච්ඡාවක් ලබා දෙන බවටත් ලබා දුන් පොරොන්දුවත් සමග විරෝධතාකරුවන් විසිර ගියා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් අද කොළඹදී පැවැත්තුණා. දැනට පන්ති තහනමකට ලක්ව ඇති සහ බන්ධනාගාර ගතව සිටින සිසුන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටියේ.
अंतर विश्वविद्यालय शिष्य बल मंडल नियोजित पशु जनाधिपति लेखन कार्यालय अतिरिक्त लेखन वरिया समग्र साक्षात्कार लगा दें පාරහර හාපර්ලියාමෙන් මඩකලපුව අඩාල චේන ප්‍රදේශයේ ගුරු විද්‍යාලයක සිසුන් සහ ගුරුවරුන් පිරිසක් තිදින අධ්‍යාපන චාරිකාවක් සඳහා කොළඹ බලා යමින් සිටි බස් රථ 4කින් එකක් මෙලෙස අනතුරට ලක් වුණා. ඒ සිටි 54 දිනාගෙන් 39 දිනක අනතුරින් තුවාල ලබා මාවනැල්ල හා මහනුවර රෝහල් වෙත රැගෙන ගියා. මහනුවර රෝහල් රැගෙන යමින් සිටීදී එක් අයෙකු මියගොස් ඇති අතර ඔහු බස් රථයේ හිමිකරු බවයි අපවාර්තා කරු පැවසුවේ. අනුරාධපුර පාදිනිය ප්‍රධාන මාර්ගයේ ශාවස්ත්‍රිපුර මොරගොඩ ප්‍රදේශයේදී ඊයේ පසු පහට පමණ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් අනතුරට ලක් වුණා. අනතුර සිදු වුණේ ලොරිය මදක් මාර්ගයේ පිටුපසට ධාවනය කර දකුණට හැරවීමට යාමේදී. පිටුපසින් පැමිණි මෝටර රථයේ ලොරියට හැරවීමට ඉඩ දී නැවතාගෙන සිටියේදී ඊට පිටුපසින් අධික වේගයෙන් පැමිණි බස් රථය මෝටර රථයේ ගැටි ලොරියේ දෙගැටෙන ආකාරයයි මේ. මේ විදිහට බස් රථ රියදුරන් අධික වේගයෙන් රිය ධාවනය කරන ආකාරයේ සුලබ දසුණක්. ඒ විදිහට වේගයෙන් බස් රථ ධාවනය කරන එක ගැන අපි රියදුරන් ගෙනුත් අහලා බැලුවා. මගියෝ මේ වෙලාවට ගෙනලා බස් ගන්න එපේ. අයියන් තමයි යන්න වෙන්නේ. එහෙම ගිය නැත්නම් ඉතින් මගියෝ ගන්න හම්බ වෙන්නේ නැහැ. රියදුරගේ අතේ තමයි මගින්ගේ ජීවිතේ තියෙන්නේ. මම නම් එහෙම හිතන්නේ. එහෙම කරා මේ ජීවිතේ දෙයියන්ගේ අතේ තියෙන්නේ. ඩ්‍රයිවර් මහත්තයර තියෙන්නේ. දෙයියන්ට ඩ්‍රයිවර් සීට් එක දීලා එයාට බහැලා ගෙදරට වෙලා ඉන්නේ කියලා. රියදුරු බලපත්‍රයක් දෙන්නේ මිනිහෙකුට. ඉතින් මේ මිනිස්සයා මේ දෙවියන්ට බාර දෙනවා නะ. එහෙනම් ඒක තියෙ රැකිය වලින් ඔක්කොම අයින් වෙන්න දෙවියන්ට බාර දෙයි. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමු ගන්නවා. යලි හමුවෙමු රාත්‍රී 10:30ට ඔබට සුබ රාත්‍රියක්.